ඊළඟට ඉන්දික තොටවත්ත සහෝදරයා විසින් ඉදිරිපත් කරපු බොහෝම බාල ගණේ විවේචනයක් තමයි මේ පරිශුද්ධ වූ අල් කුර්ආනය. එසේ නැත්නම් ඉස්ලාම් දහම බිහි වුණේ නබිනායක තුමාණන් මොහම්මද් තුමාණන් සංචාරක වෙළඳ ව්‍යාපාරිකයෙක් නිසා තැනින් තැනට ගිහිල්ලා එතුමා එකතු කරගත්තු දැනුම පුරාවෘත්ත කතිකතාන්තර තවත් වෙනත් වෙනත් කරුණු කාරණා වෙනත් ආගමික පොත්වල තිබෙන කරුණු රැස් කරගෙන සිය භාර්යාව වන ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය ඒ වගේම ඛදීජා රලියල්ලාහු අන්හා තුමියගේ ඥාතියෙකු වන වරකා බින් නෞෆල් නැමැත්තා ක්‍රිස්තියානි පූජකවරයෙක් මේ ආදීන්ගේ සහයෝගය ඇතිව කණ්ඩායම් උත්සාහයක් වශයෙන් ටීම් වර්ක් එකක් වශයෙන් තමයි අල් කුර්ආනය ස්ථාපිත කළේ ඒ තමයි ඉන්දික තොටවත්ත සහෝදරයාගේ පෞද්ගලික විශ්වාසය කියලා විවේචනයක් ඉදිරිපත් කරනවා මම හිතන්නේ මේ ලෝකේ ඉස්ලාමීය දහම් පණිවිඩවලට විරුද්ධව චෝදනා පවරපු කිසිදු කෙනෙක් මෙවන් වූ බාලගණයේ චෝදනාවක් නම් ඉදිරිපත් කරලා නැහැ හේතුව ඉස්ලාමීය මූලික වශයෙන් ඕනෑම කෙනෙකු දන්නවා ඉස්ලාම් දහම තුල ඉස්ලාම් දහම ප්‍රකාශ කරන්නේ ਸਰව බලධාරී දෙවියන් වෙතින් ජිබ්‍රීල් නැමැති දේව දූතයා රහා දේව පණිවිඩ පහළ වෙලා ඒ නබිනායක තුමාණන් වසර 23ක කාලයක් පුරාවට තම 40 වන වියේ සිට 63 වන විය දක්වා සමාජයට ක්‍රමානුකූලව විටින් විට අවස්ථානෝචිත පරිදි ප්‍රකාශ කරපු පණිවිඩවල එකතුවක් තමයි පරිශුද්ධ වූ අල් කුර්ආනය කියන එක සාමාන්‍යයෙන් ඉස්ලාම් දහම විවේචනය කරන මුස්ලිම් නොවන ඕනෑම සහෝදරයෙක් දන්නවා මෙම පදනම පවා නොදැනුවත්ව ඉන්දික තොටවත්ත ජ්‍යොතිෂවේදීයා මෙමන් වූ චෝදනාවක් ඉදිරිපත් කිරීම ඉතාමත් හාස්‍යජනකයි කියන එක මුලින්ම අපි ප්‍රකාශයට පත් කරන්නට ඕන නබිනායක තුමාණන් ඉන්දික තොටවත්ත සහෝදරයා පවසන පරිදි හදීජා තුමිය සමග එකතු වෙලා වරකා බින් නෞෆල් තුමාත් සමග එකතු වෙලා අල් කුර්ආනය සම්පාදනය කරාද කියන එක අපි විග්‍රහ කරගන්නට ඕන නබිනායක තුමාණන් සංචාරක වෙළඳ ව්‍යාපාරිකයෙක් කියන එක ඇත්තක් ඒ පිළිබඳව කිසිදු මතභේදයක් නැහැ නමුත් නබිනායක තුමාණන් එසේ සංචාරක වෙළඳ ව්‍යාපාරිකයෙක් වශයෙන් සිටි නිසා තැනින් තැනට ගිහිල්ලා දැනුම් තොරතුරු වෙනත් පුරාවෘත නැත්නම් වෙනත් ධර්ම ග්‍රන්ථවල කරුණු එක්ස්ප්‍රස් කරලද පරිශුද්ධ වූ අල් කුර්ආනය නිර්මාණය කළේ ඒ සඳහා තිබෙන සාක්ෂි මොනවාද ඉස්ලාම් දහම තුල තිබෙන විවිධ නිකායයන් කිසිවෙකු මෙවන් වූ මතයක් දරන්නේ නැහැ ඉස්ලාමයට විරුද්ධව විවේචනය එල්ල කරන බටහිර ලෝකයේ පවා මෙවන් වූ විවේචනයක් ඉදිරිපත් කරන්නේ නැහැ හරි ඉන්දික තොටවත්ත සහෝදරයාට ඒ අයිතිය තිබෙනවා ඕනෑම විවේචනයක් ඉදිරිපත් කරන්නට පුළුවන් සාක්ෂිය මොකක්ද නබිනායක තුමාණන් තැනින් තැන එකතු කරගත්තු දැනුමෙන් මේ කුර්ආනය සම්පාදනය කරයි කියන එකට ඍජු සාක්ෂියක් ඉදිරිපත් කරන්නට ඕන ඕනම ප්‍රකාශයක් ඕනම අදහසක් ඉදිරිපත් කරන්නට පුළුවන් නමුත් ඒ සඳහා සාක්ෂි තිබිය යුතුයි කිසිම සාක්ෂියක් විශේෂත්වය තමයි ජබල් නූර් කියන කන්දේ හිරා කියන ලෙන තුල නබිනායක තුමාණන් තම 35 වන වයසේ ඉඳලා පොඩ්ඩක් භාවනාවට යෙදෙනවා ධානයේ යෙදෙනවා මේ සමාජෙ මොකද්ද වෙන්නේ සමාජ විපර්යාසය මොකද්ද සමාජයේ පරිහානියක් වෙලා තිබෙනවා සෑම ශේත්‍රයකම වංචාවයි දූෂණයයි මංකොල්ල කෑ මිනිස් ඝාතන ස්ත්‍රී දූෂණ දුරාචාරය අනාචාරයෙන් පිරිහිච්ච සමාජයක් නිසා මේ සමාජය තුල යම් කිසි විපර්යාසයක් සිද්ධ වෙන්නට ඕන සමාජ සංශෝධනයක් සිද්ධ වෙන්නට ඕන සත්‍ය වශයෙන්ම දෙවි කෙනෙක් සිටනවද ඒ දෙවියන් සිටනවා නම් ඒ දෙවියන්ගේ බලය මොකක්ද ඒ දෙවියන්ගේ පණිවිඩය මොකක්ද මඟ පෙන්වීම මොකක්ද එසේ නැත්නම් මේ සමාජය මෙසේ සිටින්නට හේතුව මොකක්ද කියලා ස්ව කල්පනාවක යෙදිමින් නබිනායක තුමාණන් සිය ජීවිතයේ මැදි වයසේදී ප්‍රධානතම අවධියක නබිනායක තුමාණන් తాවකාලික තවුස් ජීවිතයක් කෙටිකාලීන තවුස් ජීවිතයක් ඒ සඳහා ඛදීජා රලියල්ලාහු අන්හා තුමියත් බොහෝ සෙයින් නබිනායක තුමාණන්ට සහයෝගය දක්වුවා හිරා ගුහාවේ නබිනායක තුමාණන් හුදකලාවේ ඉඳලා කල්පනා කරගෙන ඉන්න අවස්ථාවේදී තමයි නබිනායක තුමාණන්ට ජිබ්‍රීල් නම් වූ දේව දූතවරයා පහළ වෙලා දැర్శණය වෙලා ඉක්රා බිස්මි රබ්බිකල්ලාදී ඛලක් නුඹ නිර්මාණය කළ නුඹ දෙවියන්ගේ නාමයෙන් කියවන්න පාරායනා කරන්න කියලා සුද්ධ වූ කුර්ආනයේ 96 වන පරිච්ඡේදයේ පළවන වැකියේ ඉඳලා පස්වන වැකිය දක්වා ඒ දේව පණිවිඩයක් වශයෙන් පහළ වෙනවා
නබිනායක තුමාණනේ අවස්ථාවේදී මේ පණිවිඩ පිළිබඳව මොකද්ද තමන්ට සිද්ධුනේ ඇත්තටම දෙවියන්ගේ දූතවරයෙක් පහළ වෙලා මේ පණිවිඩ ප්‍රකාශ කරාද නැත්නම් යක්ෂ පෙරේතයම් කිසි භූතා වේශ වූ බලවේගයක්ද කියලා සැකයක් මතු වෙලා නබිනායක තුමාණන් ගැහිලා සීතල වෙලා නබිනායක තුමාණන් භයේ නබිනායක තුමාණන්ගේ භාර්යාව වන ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය වෙත පැමිණියා ඒ පැමිණෙන අවස්ථාවේදී ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය කළපු දේ තමයි නබිනායක තුමාණන්ට සැනසෙලි වදන් කියනවා ඔබ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ඔබ නොයෙකුත් ආකාරයේ පරිහානියට පත්තුණු පීඩාවට පත්තුණු ජනතාවට ඔබ උදව් උපකාර කරනවායි කියලා නබිනායක තුමාණන්ගේ හදවත සැනසුමට පත් කරලා නබිනායක තුමාණන්ට චිත්ත ධෛර්යය ලබා දෙනවා ලබා දීලා එතුමිය එක්කගෙන යනවා මේ පිළිබඳව නබිනායක තුමාණන්ට තම ස්වාමි පුරුෂයාට සිද්ධ වුණේ කුමක්ද ඇත්ත වශයෙන් මේ පිළිබඳව සොයා බැලීම සඳහා තම ඥාති සහෝදරයෙක් වන වරකා බින් නෞෆල් කියන ඒ ක්‍රිස්තියානි පූජකවරයා වෙත ගෙනියනවා සැබෑවක් සහී උල් බුහාරි වල හදීස් අංක 3 යටතේ වාර්තා වෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ක්‍රිස්තියානි පූජකවරයා අරාබි භාෂාව දන්න කෙනෙක් ඒ වගේම හීබ්‍රූ භාෂාව පිළිබඳව යම්කිසි දැනුමක් තිබුණ කෙනෙක් යම් ආකාරයක හීබ්‍රූ භාෂාව අරාබි භාෂාවට පරිවර්තනය කරන දැනුමක් සහිත කෙනෙක් ඒ පූජකවරයා දැන සිටියා මේ පැමිණ සිටියේ යක්ෂ පෙරේත භූතාවේශයක් නෙවෙයි මේ පැමිණ සිටියේ නාමූස් කියන ඒ සුද්ධ ආත්මයානන් වහන්සේ රූහුල් කුදුස් යනුවෙන් ඉස්ලාමීය විවාහාරයේ හඳුන්වන පරිසුද්ධ වූ ආත්මය වන ජිබ්‍රීල් අලෛහිස්සලාම් තුමා කියන එක වටහා ගත්තා වටහාගෙන නබිනායක තුමාණන්ට පවසනවා ඔබ ධර්ම දූතයෙක් වශයෙන් තෝරාපත් කරගනු ලැබ සිටනවා එම නිසා ඔබේ සමාජයේ නොයෙකුත් දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙයි කියලා ඒ සාමාන්‍ය වක්තෘවරුන්ගේ ජීවිතයේ සිද්ධවන සාමාන්‍ය සිදුවීමක් මොකක්ද කියන එක පැහැදිලි කරා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දික තොටවත්ත සහෝදරයා ප්‍රකාශ කරපු ආකාරයට ඒ වරකා බින් නෞෆල් නැමැති ක්‍රිස්තියානි පූජකවරයා මෙම සිද්ධිය සිද්ධ වෙලා මාස 3ක කාලයක් ඇතුළතම ඔහු අභාවයට පත් වෙනවා. සහීහුල් බුහාරි වලම හදීසේ සඳහන් වෙනවා මේ වරකා කියන පුද්ගලයා මාස කීපයක් පවා ඔහු ජීවතුන් අතර සිටියේ නැහැ. ඔහු සුළු කාලයකදීම මරණයට පත් වුණායි කියලා සඳහන් වෙනවා. නබිනායක තුමාණන්ට දේව පණිවිඩය පහළ වෙලා මාස කීපයකදී අභාවයට පත් වුණු කෙනෙකු විසින් කොහොමද සමස්ත කුර්ආනයම නිර්මාණය කරන්නට හැකියාව ලැබෙන්නේ? මේකයි අපේ ප්‍රශ්නේ. විවේචනයක් ඉදිරිපත් කරනකොට ඒ විවේචනයට අදාළ සම්පූර්ණ විස්තර මොකක්ද කියන එක අවබෝධ කරගන්නේ නැද්ද? කියවන්නේ නැද්ද? ඒ ඉන්දික තොටවත්ත සහෝදරයාට පක්ෂව කතා කරන ඇතැම් පිරිස ඉන්දික තොටවත්ත සහෝදරයාගේ පොත් කියවීම පිළිබඳවත් ඔහුගේ ධාරණ ශක්තිය පිළිබඳවත් ප්‍රශංසා කරනවා. අපටත් සතුටුයි. එවන් වූ අංගවිකලභාවයකින් සිටින පුද්ගලයෙකු වුණත් මෙතරම් දුරට තියුණුව සෑම කරුණක්ම විශ්ලේෂණය කිරීමේ හැකියාවක් තිබීම පිළිබඳව අන්ධභාවයේ තියෙන්නේ සියලු දෙනා සාමාන්‍ය මිනිසුන්ගේ මනසේ තියෙන්නේ ඉන්දික තොටවත්ත සහෝදරයාගේ මනස අන්ධ වෙලා නැහැ. ඒ පිළිබඳව අපට සතුටුයි. නමුත් ඇයි විවේචනයක් වශයෙන් යමක් ඉදිරිපත් කරනකොට සම්පූර්ණ විස්තර මොකක්ද කියන එක වටහා ගන්නේ නැත්තේ? වරකා බින් නෞෆල් කියන පුද්ගලයා මාස කීපයකදී අභාවයට පත් වෙනවා. කුර්ආනයේ කියන්නේ එක වරම පහළ වුණු පණිවිඩයක් නෙමෙයි. නබිනායක තුමාණන්ගේ වයස 40 සිට 63 දක්වාම කුර්ආනය වරින් වර පහළ වී තිබෙනවා. එසේනම් වරකා බින් නෞෆල් තුමාට මේ කුර්ආනය පිළිබඳව තිබෙන දායකත්වය මොකද්ද? කණ්ඩායම් ක්‍රියාකාරීත්වය මොකද්ද? කිසිම දෙයක් නැහැ. ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය නබිනායක තුමාණන් සමග එකතු වෙලා කුර්ආනය සම්පාදනය කරා නම් ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය නබිනායක තුමාණන්ගේ වයස අවුරුදු 50 දක්වා පමණයි ජීවත් වුනේ. සම්පූර්ණ නබිතුමාගේ වක්තෘ කාලයේ වයස 40 සිට 63 දක්වා අවුරුදු 23ක් තිබෙනකොට ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය වයස අවුරුදු 40 සිට 50 දක්වා අවුරුදු 10ක කාලයක් තමයි නබිනායක තුමාණන්ගේ ඒ වහී පණිවිඩ පහළ වෙන කාලවකවානුවේ ජීවත් වුනේ. විශේෂයෙන්ම ඉස්ලාම් දහමේ ප්‍රධානතම නීති රීති සියල්ලක්ම ඇදහිලි පිළිබඳ විශේෂ කරුණු කාරණා සියල්ලක්ම පහළ වුණේ නබිනායක තුමාණන් මක්කමේ සිට මදීනාව කියන රටට නිෂ්ක්‍රමණය කරාට පස්සේ. නබිනායක තුමාණන් මදීනාවට නිෂ්ක්‍රමණය කරන්නේ තමන්ගේ වයස අවුරුදු 53 දී. ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය අභාවයට පත් වෙලා අවුරුදු 3කට පස්සේ
ඉස්ලාමීය පණිවිඩවලින් 70%කට ආසන්න පණිවිඩයක් පහළ වෙන්නේ මදීනාව කියන ඒ රට තුල. එහෙනම් කොහොමද ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය නබිනායකතුමාණන්ට මේ කුර්ආනයේ සම්පාදනය කරන්නට සංස්කරණය කරන්නට සහය දක්වලා තිබෙන්නට පුළුවන්. කල්පනා කරලා බලන්නේ නැද්ද? ඊළඟ කාරණාව මදක් විචක්ෂණ සීලීව කල්පනා කරලා බලනවා නම් නබිනායකතුමාණන් තනින් තන ගිහිල්ලා යම් කිසි තොරතුරු කිහිපයක් එකතු කරගෙන කුර්ආනයේ සම්පාදනය කරයි කියලා පවසනවා නම් කුර්ආනය පිළිබඳ දැනුම ඒ සමාජයේ තිබුණද කියන එක අපි කල්පනා කරලා බලන්නට ඕන. මක්කමේ නබිනායකතුමාණන් වසර 13ක කාලයක් ජීවත් වුණා. මක්කම වාසීන් කුර්ආනය පිළිබඳව දැනුවත්ව සිටියාද? කුර්ආනයේ පවසන දේව සංකල්පයේ පිළිබඳව, දේව දූතයින් පිළිබඳව, මලායිකාවරු පිළිබඳව, ධර්ම ග්‍රන්ථ කිතාබ් පිළිබඳව, එසේ නැත්නම් වක්තෘවරු නබිවරු පිළිබඳව දැනුමකින් මක්කම වාසීන් සිටියාද? සුද්ධ වූ කුර්ආනයේ 38 වන පරිච්ඡේදයේ 7 වන වැකිය පවසනවා මා සමිඅනා බිහාදා ෆී මිල්ලතිල් ආඛිරා. අපි මෙම කුර්ආනය පිළිබඳව, මෙම ධර්මයේ පිළිබඳව මීට පෙරදී කොහෙන්වත් කිසිදු මූලාශ්‍රයකින් අපි අසල නැහැ කියලා මක්කම වාසීන් ප්‍රකාශ කර තිබෙනවා. මක්කම වාසීන්ට දේව පණිවිඩ 15 වීම පිළිබඳව දැනුමක් තිබුණේ නැහැ. මක්කම වාසීන්ට වක්තෘවරුන් පිළිබඳව දැනුමක් තිබුණේ නැහැ. මක්කම වාසීන්ට ਸਰව බලධාරී අල්ලා පිළිබඳව දැනුමක් තිබුණා මිසක් අල්ලාගෙන් වහී පණිවිඩ 15 වීම පිළිබඳව ඒ පණිවිඩ ධර්ම ග්‍රන්ථ වශයෙන් පැවතීම පිළිබඳව ගැඹුරු දැනුමක් අධ්‍යයනයක් තිබුණේ නැහැ. එසේනම් කොහොමද මේ වගේ චෝදනාවක් ඉදිරිපත් කරන්නේ? නබිනායක තුමාණන් තනින් තන ගිහිල්ලා තොරතුරු එකතු කරගත්තා නම් ඒ ජනතාව ඒ තොරතුරු දැන සිටිය යුතු නෙවෙයිද? ඒ ජනතාවම මේ තොරතුරු අසා නැතයි පවසනවා නම් ඔවුන් පවසනවා ඉන් හාදා ඉල්ලා ඉක්තිලාක්, මේක ප්‍රබන්ධයක්, මේක මනංකල්පිත දෙයක්, මනංකල්පිතව නබිනායක තුමා ගොතපු දෙයක් කියලා කිව්වා මිසක් මේ පිළිබඳව ඔවුන් මීට පෙර දැන සිටියේම නැහැ කියලානේ ඒ සමාජයේ සිටි ජනතාව ඔවුන් ප්‍රකාශ ලබා දෙන්නේ, කට උතර ලබා දෙන්නේ. ඉන්දික තොටවත්ත සහෝදරයා අවුරුදු 1450කට පස්සේ ඇවිල්ලා කියනවා නම් ඔහු තනින් තන ගිහිල්ලා තොරතුරු එකතු කරගත්තයි කියලා. ඒ කාලේ ජීවත් වුණු මක්කම වාසීන්ම පවසනවා අපට මේ පිළිබඳව නබිනායකතුමා කියනකම් අපිට මෙලෝ හසරක් දන්නේ නැහැ කියලා කියනවා නම් ඉන්දික තොටවත්ත සහෝදරයාගේ ප්‍රකාශය අපි පිළිගත යුතුයිද? නබිනායකතුමා නම් ජීවත් වූ මක්කම වාසීන්ගේ ප්‍රකාශය පිළිගත යුතුයිද? මොකද්ද තර්කානුකූලව නිවැරදි? මොකද්ද ප්‍රායෝගිකව යථාර්ථවාදීව සැබෑවක් වන්නේ? සිතා බැලිය යුතුයි. එසේනම් නබිනායක තුමාණන් ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය සමග හෝ වරකා බින් නෞෆල් තුමා සමග හෝ නැත්නම් සෙසු පුද්ගලයන් සමග හෝ ඒ සමාජයේ තොරතුරු දත්ත රැස් කරගෙන සම්පාදනය කරපු දෙයක් නෙවෙයි පරිශුද්ධ වූ අල් කුර්ආනය කියන එක මනාවට තහවුරු වෙනවා නෙවෙයිද? ඊළඟට සහෝදරවරුනි මදක් කල්පනා කරලා බලන්න. නබිනායක තුමාණන් ප්‍රකාශ කරපු පණිවිඩය සාමාන්‍ය පණිවිඩයක්. එකම දෙවියන් හැර අන් කිසිවෙක මේ ලෝකයේ සිටිය නොහැකි කියලා පවසන පණිවිඩය. නබිනායක තුමාණන් තමන්ගේ පොඩි කාලේ තියෙන ඇරියස් කවර් කරගන්න නබිනායක තුමාණන් පණිවිඩයක් සම්පාදනය කරයි කියලා කියනවනම් එතුලින් ආපු බලපෑම් මොකද්ද? එතුලින් නබිනායක තුමාණන්ට සිදුණු කරදර කතරම් දුරට කරදර සිද්ධ වුණාද? තම උපන් බිමේම නබිනායක තුමාණන්ට ජීවත් වන්නට බැරි පසුබිමක් ඇති වුණා. ඉන්දික තොටවත්ත සහෝදරය කියනවා නබිනායක තුමාණන්ට සමාජ පිළිගැනීමක් ඇති කර ගැනීමට, සමාජයේ නබිනායක තුමාණන්ට ප්‍රශංසාව ඇති කර ගැනීමට, තමන්ව අදහන පිරිසක් බිහි කර ගැනීමට නබිනායක තුමාණන් මේ කුර්ආනයේ සම්පාදනය කරගත්තයි කියලා. නබිනායක තුමාණන්ගේ 53 වන වියේදී මදීනාවට නිෂ්ක්‍රමණය වුණා. ඇයි නිෂ්ක්‍රමණය වුණේ? නිෂ්ක්‍රමණය වන්නට හේතුව ඒ සමාජයේ ඉස්ලාම් ආගම අනුගමනය කරමින් ජීවත් වන්නට පරිසරයක් තිබුණේ නැහැ. ඉස්ලාම් ප්‍රතික්ෂේප කරපු ජනතාව විසින් ඉස්ලාම් පිළිගත්තු මුස්ලිම් ජනතාවට නොයෙකුත් හිංසනවලට භාජනය කෙරුවා. ඒ නිසා ඔවුන්ට නිෂ්ක්‍රමණය කරන්නට සිද්ධ වෙනවා නම් උපන් බිම අතහැරලා දාලා, ධන දේපල අතහැරලා දාලා, තමන්ගේ මව් බිම අතහැරලා දාලා නිෂ්ක්‍රමණය කරන තරමට ඒ පණිවිඩය සමාජයට බලපෑමක් ඇති කරලා තියෙනවා නම් නබිනායක තුමාණන් සමාජ පිළිගැනීමක් උදෙසා මේ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයකින් කුර්ආනයේ සම්පාදනය කරයි කියන එක කතරම් දුරට පදනම් විරහිත අභූත චෝදනාවක්ද මදක් කල්පනා කරලා බලන්නට ඕන. හරි, අපි නිකමට තර්කයකට පිළිගනිමු. ඉන්දික තොටවත්ත සහෝදරයා කිව්වා වගේ නබිනායක තුමාණන් තනින් තන ගිහිල්ලා තොරතුරු රැස් කරයි කියලා. ඒ රැස් කරපු තොරතුරු වල තිබෙන
අල් කුර්ආනයේ පණිවිඩවල තිබෙන දේවල් මොකද්ද කියලා මදක් අපි උරගා බලමුද මොනතරම් විද්‍යාත්මක සත්‍යතාවයන් පරිශුද්ධ වූ අල් කුර්ආනය තුල අන්තර්ගත වෙලා තිබෙනවාද පරිශුද්ධ වූ අල් කුර්ආනයේ මහා පිපුරුම් වාදයේ පිළිබඳව විශ්වයේ සම්භවයේ පිළිබඳව සඳහන් කරනකොට 41 වන පරිච්ඡේදයේ 11 වන වැකියේ සඳහන් කරනවා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ අභ්‍යවකාශයේ ගමන් කිරීමේ හැකියාව පිළිබඳව 55 වන පරිච්ඡේදයේ 33 සිට 35 වන වැකිය දක්වා ප්‍රකාශ කරනවා මෙම අභ්‍යවකාශයේ ප්‍රසාරණය වෙමින් පවතිනවායි කියලා 51 වන පරිච්ඡේදයේ 47 වන වැකියේ ප්‍රකාශ කරනවා ගර්භාෂයේ තුල කලල වර්ධනයේ විවිධ අවස්ථා පිළිබඳව 23 වන පරිච්ඡේදයේ 13 වන වැකියේ 14 වන වැකියේ සඳහන් කරනවා ජල චක්‍රය පිළිබඳව 39 වන පරිච්ඡේදයේ 21 වන වැකියේ සඳහන් කරනවා ගුරුත්වාකර්ෂණය පිළිබඳව 35 වන වැකියේ 41 වන වැකියේ සඳහන් කරනවා ගැඹුරු මුහුදේ සුනාමි රළවල් දැඩි රළවල් බිහිවෙන්නට පුළුවන් කියලා 24 වන පරිච්ඡේදයේ 40 වන වැකියේ සඳහන් කරනවා ඒ වගේම මේ සඳ එළිය කියන්නේ සූර්යාලෝකයේ පරාවර්තන එළියක් කියලා 25 වන පරිච්ඡේදයේ 61 වන වැකියේ සඳහන් කරනවා ඒ වගේම සූර්යයා විශ්වයේ ගමන් කරමින් සිටනවායි කියලා 36 වන පරිච්ඡේදයේ 38 වන වැකියේ සඳහන් කරනවා ක්ලෝනීයකරණයට හැකියාවක් තිබෙනවායි කියලා 19 වන පරිච්ඡේදයේ 21 වන වැකියේ වෘක්ෂලතා වලත් ගැහණු පිරිමි වශයෙන් جوړු තිබෙනවායි කියලා 20 වන පරිච්ඡේදයේ 53 වන වැකියේ ඒ වගේම වේදනාව හැඟින්නේ සම කියන එක 4 වන පරිච්ඡේදයේ 56 වන වැකියේ ඇඟිලි සලකුණු වල අනන්‍යතාවයක් තිබෙනවායි කියලා 75 වන පරිච්ඡේදයේ 4 වන වැකියේ ඕසෝන් ස්තරය පිළිබඳව 2 වන පරිච්ඡේදයේ 22 21 32 වන වැකියේ ඒ වගේම භූගත ජලය පිළිබඳව 23 18 කියලා මේ මම සඳහන් කරපු සඳහන් නොකරපු තවත් නොයෙකුත් විද්‍යාත්මක සත්‍යතාවයන් කුර්ආන් තුල සඳහන් වෙනවා මේ කරුණු ඒ කාල වේදී ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී නබිනායක තුමාණන් පමණක් නෙමෙයි නබිනායක තුමාණන්ගේ කාලේ ජීවත් වුණු කිසිදු ශිල්ප ශාස්ත්‍ර දැනගත්තු විද්‍යාඥවරුන්ට පවා නොදන්නා දේවල් මේවා සොයාගත්තේ ඉතාමත් මෑත ඉතිහාසයේදී නබිනායක තුමාණන් තොරතුරු රැස් කරනා ඒ රැස් කරපු තොරතුරු වල සඳහන් වන මේ විද්‍යාත්මක සත්‍යතාවයන් ඒ සමාජයෙන් එකතු වෙලා තියෙනට ඕන ඔබ පවසන තර්කය හරිනම් මේව ඒ සමාජයේ සිටි විද්‍යාඥවරුන්ට පවා ඒ කාලවකවානුවේ දැනගැනීමට හැකියාවක් නැහැ. එසේනම් කොහොමද සමාජයෙන් තොරතුරු රැස් කරයි කියලා කියන්නේ? ඒ වගේම නබිනායක තුමාණන් කියන්නේ කියවීමට හා ලිවීමට නොදන්නා ශිල්ප ශාස්ත්‍ර නොදන්නා කෙනෙක්. පැහැදිලිවම කුර්ආනයේ 29 වන පරිච්ඡේදයේ 48 හා 49 වන වැකියේ සඳහන් වනවා වමා කුන්ත තතුලු මින් කබ්ලිහි මින් කිතාබින් මුහම්මද් ඔබ මීට පෙර කිසිදු ධර්ම ග්‍රන්ථයකින් කියවපු පුද්ගලයෙක් නොවේ. වලා තහුත්තුහු බියමීනික ඔබගේ දකුණතින් මින් මතුවට ඔබ ලියන්නට යන්නේද නැත. ඇයි හේතුව ඉදන් ලර්තාබල් මුබතිලුන් එසේ ඔබ සිදු කරානම් සැක කරන්නන් නාස්තිකයින් වංචනිකයින් ඔබව සැක කරන්නට තිබුණා. බල් හුව ආයාතුම් බයිනත් නමුත් මේවා පැහැදිලි අල්ලාගේ වැකි ෆී සුදුරිල්ලදීන ඌතුල් ඉල්ම් මේවා සංරක්ෂණය වන්නේ දැනුම ඇති අයගේ සිත්වල කියලා අල්ලාහ් තාලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කරනවා නබිනායක තුමාණන් කිසිදු ධර්ම ග්‍රන්ථයකින් කියවා නැතයි සුද්ධ වූ කුර්ආනයේ පවසනවා නබිනායක තුමාණන්ට ශිල්ප ශාස්ත්‍ර දන්නේ නැහැ කියන එක අකුරු කියවීමට හා ලිවීමට දන්නේ නැහැ කියන එක ඉන්දික තොටවත්ත සහෝදරයත් පිළිගත්තා කියවන්නට ලියන්නට දන්නේ නැති කෙනෙක් කොහොමද තවත් අයකුගේ ධර්ම ග්‍රන්ථවල තිබෙන කාරණාවක් ඔහු ඉගෙන ගන්න. ඔහු කවුරු හරි කෙනෙක් ලවා ඒ දේවල් කියවාගෙන ඇතනම් ඒ දේවල් යම් කිසි කෙනෙක් කරහා පාරායනා කරවා ඇතනම් ඒ අරහා කරුණු රැස් කර ගන්නට තිබුණා නම් මම හාන්නේ ඒ කාලේ ජීවත් වුණු අයගේ ධර්ම ග්‍රන්ථවල පවා මා මේ සඳහන් කරපු විද්‍යාත්මක සත්‍යතාවයන් තිබුණද? කිසිම දෙයක් නැහැ. නබිනායක තුමාණන් මේ පණිවිඩය තමන්ටත් මේ සත්‍යතාවයන් මොකද්ද කියලා එක දන්නේ නැහැ. ਸਰව බලධාරී දෙවියන් විසින් දේව පණිවිඩ පහල කරනකොට නබිනායක තුමාණන් ඒ පණිවිඩ සමාජගත කරා. නබිනායක තුමා අකුරු කියවන්නට ලියන්නට නොදන්න කෙනෙක්. නමුත් තමන්ට ඒ දේව පණිවිඩ පහල වූයින් පසුව ඒව නිසි පරිදි ධාරණය කරගෙන වනපොත් කරගෙන සමාජයට ඒ පණිවිඩ සමාජගත කිරීම තුලින් ඉස්ලාම් ධර්මය ස්ථාපිත කරා මිසක් තොරතුරු කතා පුරාවෘත එකතු කරගෙන ඉස්ලාම් දහම ස්ථාපිත කළේ නැහැ මේ පිළිබඳව
අපි තවදුරටත් සාකච්ඡා කරන්නට සූදානම් සංවාදයකට අවස්ථාවක් ලැබුණා නම් තවත් කාරණා තිබෙනවා ඒ අවස්ථාවේදී ඒ සඳහා අපි ඒවා ඉදිරිපත් කරන්නට සූදානමින් මෙම චෝදනාවත් පදනම් විරහිත අභූත චෝදනාවක් කියන එක අපි ප්‍රකාශ කරගන්නවා